පෝවල් දුවේ පුතේ මේ පාඩමෙන් මම ඔයාලට කියලා දෙන්නේ ද්‍රව්‍ය බලඳීමෙන් එහෙම නැත්නම් ද්‍රව්‍ය සම්පින්දණයෙන් උපරිම ලකුණු ලබා ගැනීම සඳහා චිත්‍රය සාර්ථකව නිම කරන්නේ කොහොමද කියලා අපස සාමාන්‍ය පෙළ විභාගයේ චිත්‍රකලා ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විත වෙනවා ඉතින් මෙම කොටස් 3ෙන් ඊට වැදගත් ලකුණු 5න් ලබා ගත හැකි කොටස ලෙස දෙවන ප්‍රශ්න පත්‍රය යටතේ ඔයාලට ලැබෙන ද්‍රව්‍ය සම්පින්දණය කොටස හඳුන්වා දෙන්න පුළුවන් මේ කොටස ගොඩක් අය වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ නමුත් මේ කොටස ලකුණු උපයා ගැනීමට ඊට වැදගත් කොටසක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන් ද්‍රව්‍ය සම්පින්දනයේදී ඔයාලට එකිනෙක වෙනස් ගති ලක්ෂණ පෙන්වන භාණ්ඩ කීපයක් ඔයාලගේ ඇස් මට්ටමට මදක් පහලින් ඔයාලට ලබා දෙනවා ඒ වගේම එම භාණ්ඩවල දිග පළල උස ආදී එකිනෙක භාණ්ඩයට සාපේක්ෂව වෙනස් වෙනවා ඉතින් ඔයාලගෙන් බලාපොරොත්තු වන්නේ මෙම ලක්ෂණ නිවැරදිව ඇඳීමේ හැකියාවයි මේ සඳහා ලකුණු ප්‍රදහාණය කිරීමේදී නිර්ණායකයන්ට අනුව සිදු වෙනවා ඒ අනුව එක් එක් නිර්ණායකයට අනුව අපේක්ෂකයා එහෙම නැත්නම් චිත්‍ර අඳින ඔබ කොතෙක් දුරට එම නිර්ණායකවලට ළඟා වී ඇද්දයි නිවැරදිව තීරණය කර ඒ අනුව ලකුණු ප්‍රදහාණය කිරීම උත්තර පත්‍ර පරීක්ෂකතුමා විසින් සිදු කරනවා එම නිර්ණායකයන් සහ ඒවාට අනුකූල වන පරිදි උපරිම ලකුණු ලබා ගනිමින් චිත්‍රය ගොඩනගන්නේ කොහොමද කියලා මම මෙම පාඩමේදී ඔයාලට කියලා දෙනවා ඒ වගේම ඔයාලට සාර්ථකව විභාගයට මුහුණ දීම සඳහා වගකීමකින් යුක්තව සැකසූ චිත්‍ර පාඩම් රාශියක් මගේ විශ්වරූ YouTube නාලිකාවට මම එකතු කරලා තියෙනවා ඔයාලා තාමත් විශ්වරූ නාලිකාව subscribe කළේ නැත්නම් දැන්මම subscribe කරලා නාලිකාව සමග එකතු වෙලා මෙම වටිනා පාඩම් නරඹා සාමාන්‍ය පෙළ විභාගයේ උපරිම ලකුණු ලබා ගන්න. මෙම ද්‍රව්‍ය සම්පින්දනය එහෙම නැත්නම් දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු ප්‍රදානය කිරීමේදී නිර්ණායක 6ක් පදනම් කරගන්නවා. ඉතින් මේකේ පළවෙනි නිර්ණායකයේ තියෙන්නේ රේඛා අධ්‍යයනය කියන නිර්ණායකය. මෙම නිර්ණායකයට අනුව ඔබ තුල වූ රේඛා ඇඳීමේ කුසලතාවයට අනුව ලකුණු ප්‍රදානය කිරීම සිදු වෙනවා. ඉතිරි ලකුණු 25 ඔයාලට ලබා දෙන්නේ නිර්ණායකයන් 5ක් යටතේ. මේක තමයි ඔයාලා වැඩිම කාලයක් අරගෙන අඳින්න ඕනේ ද්‍රව්‍ය සම්පින්දනයේ වර්ණ කරන චිත්‍රය. ඉතින් මේ චිත්‍රයට ලකුණු ලබා දීම සඳහා නිර්ණායක 5ක් පදනම් කරගන්නවා. මම ඔයාලට ඒ නිර්ණායකයන් එකින් එක චිත්‍රය අඳින ගමන් පැහැදිලි කරනවා. වර්ණ කිරීමේ චිත්‍රයට අදාළ පළවෙනි නිර්ණායකය ලෙස ද්‍රව්‍ය සමූහය තලය මත අර්ථවත් සංරචනය කිරීමේ හැකියාව. මේ නිර්ණායකයට අනුව ඔයාලට ලකුණු ලබා දීම සිදුවන්නේ ද්‍රව්‍ය සමූහය තමාට ලබා දී ඇති ඇඳීමේ කඩදාසිය මත නිවැරදිව සමබරතාවය රැකෙන ආකාරයට ගොනු කිරීමේ හැකියාව තමයි මේ නිර්ණායකයින් මැන බැලින්නේ. දැන් මේ භාණ්ඩවල කොලේ කොයි පැත්තටද අපි හරව ගන්න ඕනි කියන එකට අපි මේ විදිහට පැන්සල තියලා මේකේ උසම තැන තමයි මෙන්න මේ කොලේ. අපි එතන ඉඳන් මෙහෙම අපි පැන්සල අල්ලගෙන මෙන්න මේ ආකාරයට වෙන ගන්නවා අපි දල වශයෙන් කොච්චරක් උසයිද කියලා. අපි ඒක අපි මේ මහකොට ඇඟිල්ලෙන් මෙහි නියපොත්තෙන් මෙහෙම ලකුණු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි ඒ ප්‍රමාණය තියාගෙන අපි හරස් අතට කොච්චරක් මේක එනවද කියලා අපි බලනවා. දැන් අපි මේ උසට වඩා පළල වැඩි බව අපිට පේනවා. මොකද අපිට තියෙන්නේ පළල මෙන්න මේ කොලේ. මෙන්න මේ කොලේ තමයි පළල අපි කෙලවර වෙන්නේ. මෙන්න මේ කොන තමයි අපේ අනිත් කොන වෙන්නේ. එතකොට ওই ටිකත් එක්ක අපි බැලුවොත් උස මේකේ අඩුයි පළල වැඩි. එහෙනම් අපි කොලේ ගන්න ඕනේ හරස් අතට.
හරස් සතක අපි පොලේ යොදා ගන්න. දැන් මේ ද්‍රව්‍ය සම්පිණ්ඩනේ අපි පැන්සලේ මැනලක් ගත්ත විදිහට මේකේ පළල පැත්තර තමයි අපි පොලේ තෝරගන්නේ. එතකොට මෙන්න අපි අඳින්න ගන්න කොලය. මේ කොලේ උස් අත කියන්නේ මෙන්න මේ අත. එතකොට අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනේ උස අතට වැඩි නම් අපි මේ අතටයි ගන්න ඕනේ. පළල පැත්ත වැඩි නම් අපි මේ අතටයි ගන්න ඕනේ. ඒ අනුව දැන් අපිට මේක ගන්න ඕනේ පළල පැත්ත තමයි අපි අඳින්න ගන්නේ. ඒ කියන්නේ හරස් අතට තමයි අපි මේක අඳින්න ගන්නේ. මෙම නිර්ණායකයට අනුව ඔයාලට ලබා දෙන කොලේ තුල නිවැරදි ආකාරයෙන් ද්‍රව්‍ය සමූහය ගොනු කිරීම සිදු වෙන්න ඕනේ. එක පැත්තකට බර වන ආකාරයටත් තවත් පැත්තක් හිස් වන ආකාරයටත් ගොනු කිරීම සිදු නොකළ යුතුයි. ඒ වගේම ප්‍රමාණ ඉක්මව යන ආකාරයට විශාලව කොලයෙන් පිටතට රූප කැපෙන ආකාරයට ද්‍රව්‍ය සමූහය ගොනු කිරීම, ඒ වගේම ඉතාමත්ම කුඩා ආකාරයට ද්‍රව්‍ය තමාට ලබා දෙන කොලය තුල ගොනු කිරීම කියන මේ දේවල් සිදු නොකළ යුතු වෙනවා. නිවැරදි ආකාරයට කොලය තුල මනා ගැළපීමක් ඇතුව ගොනු කර ගැනීමෙන් මෙම නිර්ණායකයට අදාළ ලකුණු ලබා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. දැන් අපි මේ ද්‍රව්‍ය ටික ඇඳීම සිදු කරමු. දැන් බොහෝ වෙලාවට මේක අපිට වැඩියෙන්ම පේන්නේ තියෙන්නේ පෙට්ටිය. එතකොට බොහෝ ළමයි කරන්නේ කලින්ම මෙහෙම පෙට්ටිය ඇඳලා ඊට පස්සේ මෙතන තියෙන තැමිනි ගෙඩියත් මේකේ සේ ප්‍රමාණය බලලා මෙහෙම ඇඳගන්න. මේ ආකාරයට තැමිනි ගෙඩිය ඇඳගන්න. ඊට පස්සේ බෝතලේ අඳින්න යනකොට මෙන්න බලන්න ගැටළු. දැන් බෝතලේ අපි බෝතලේ අඳින්න යනකොට බෝතලේ කොටස අපිට කොටසක් ඇඳගන්නත් බෑ කොළ අත ඇඳගන්නත් බෑ. ඔන්න ඊට පස්සේ මොකද කරන්නේ? මකනේ අරගෙන මේක මකාගෙන මකාගෙන යනවා. ඔන්න දැන් ඔයාලට විනාඩි 5ක 10ක වගේ කාලයක් ඔයාලට අහිමි වෙනවා චිත්‍ර අඳින්න තියෙන කාලය. එතකොට ලොකු අපිට ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. මේ චිත්‍රය ඇඳලා පාඩ කරන්න ආස්ථාව මේ කාලේ මදි වෙනවා අපිට. ඒ නිසා ඔයාලා ඔයාලගේ ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ මෙහෙම තියපු ගමන්ම තමන්ගේ S2 දෙකට දැකපු ගමන්ම ශනික වඳින්න යන්න එපා. ඒවැ පරිමාණය පිළිබඳව ඊළඟට ඒ වස්තු කොයි ආකාරයටද පිහිටලා තියෙන්නේ කියන එක පිළිබඳව අවබෝධයෙන් තමයි ඔයගොල්ලෝ මේක අඳින්න ගන්න ඕනේ. දෙවැනි නිර්ණායකය ද්‍රව්‍යයන්ගේ පරිමාණය හා ස්වභාවය ප්‍රකාශ කිරීමේ හැකියාවයි. මේ යටතේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ලබා දීලා තියෙන මේ භාණ්ඩවල ඒ භාණ්ඩවලට සාපේක්ෂව දිග, පළල, උස ආදී භාණ්ඩවල එකිනෙක වෙනස් ස්වරූපයන් පෙන්වීමේ හැකියාව. මන අවබෝධයකින් ඇඳීම සිදු කර යුතු වෙනවා. දැන් ඔයාලට මම මේ පරිමාණ ගන්න ආකාරය මේ අඳින කොටසින් මම ඔයාලට කියලා දෙනවා. දැන් මම මේක ඉවත් කරලා කොලයක් ගන්න. දැන් ඔයගොල්ලෝ මේ ද්‍රව්‍ය සම්පිණ්ඩනේ නිවැරදිව අඳින ආකාරය පිළිබඳව තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. දැන් අපි මේ ද්‍රව්‍ය ටික දිහා බලලා අපිට පුළුවන් මේක ක්‍රම කීපයක් තියෙනවා. මම ඔයාලට එක ක්‍රමයක් කියලා දෙන්නම්. අපි මේකේ ආධාරක වස්තුවක් එහෙම නැත්නම් ප්‍රධාන වස්තුවක් අපිට තෝරගන්න පුළුවන්. මම හිතනවා මේක වැඩියෙන්ම මේ තලය තුල වැඩියෙන්ම මේ නියෝජනය වෙන වැඩියෙන්ම අවකාශය තුල අපිට දැක ගන්න පුළුවන් ද්‍රව්‍යයක් එහෙම නැත්නම් භාණ්ඩයක් තෝරගන්නේ එක තමයි වඩාත් හොඳ. ඉතින් මම හිතනවා මේකේ බොහෝ දුරට බෝතලය කියන කොටස තෝරගත්තා නම් ඉතාමත්ම සාර්ථකයි. ඔයාලට මේක සාර්ථකව ඇඳගෙන යන්න පුළුවන්. අපි ප්‍රථමයෙන්ම බෝතලේ ඒ නියම පරිමාණයට අනුව අපි බෝතලය දල සටහනක් විදියට අපි සලකුණු කරගමු බෝතලේ. එතකොට අපි ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ බෝතලය සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ කොටසක තියෙනවා. ඉතින් අපි ඒකට මේ වගේ රේඛාවක් අපි උමු ගහලා තියනවා. අපේ බෝතලේ පහළ කොටස මේ ප්‍රමාණයෙන් එනවා.
ඊට පස්සේ බෝතලේ මෙන්න මෙතන ඉන්න අපිට එක හැඩයක් අපිට කැඩෙනවා. ඊට පස්සේ අපිට ඉන්නේ අඹ අත්. අඹ අත් සාමාන්‍යයෙන් මෙන්න මේ 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 හරියට විතර වගේ එනවා එක කොලයක්. ඊළඟ කොලේ මෙන්න මේ හරියට එනවා. අනිත් කොලේ මේ කොටසට යනවා. මෙන්න මේ විදිහට කොලේ එනවා. දැන් අපි මේ බෝතලේට සාපේක්ෂව අනිත් භාණ්ඩ ටික මේ තලය තුල ගොනු කර ගැනීම සිදු කරන්න ඕනේ. දැන් අපි මේකේ පෙට්ටිය තමයි ඊළඟට අපි අඳින්නේ. එතකොට මේ පෙට්ටිය අපි ඩ්‍රොයිං බෝඩ් එකේ විදිහට අපි බැලුවොත් සාමාන්‍යයෙන් පාදමේ පෙට්ටියේ පාදමේ පාදම අපි හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට ඒකේ කෝණ දෙකක් හඳුනා ගන්න පුළුවන්. මහා කෝණයක් එක පැත්තකින් හැදෙනවා අනිත් පැත්තෙන් හැදෙනවා සුළු කෝණයක්. ඒ අනුව තමයි අපිට මේ පෙට්ටිය කොයි පැත්තරද පර්ස්පෙක්ටිව් එහෙම නැත්නම් පරයාලෝකණය ගන්න කොයි පැත්තරද කියලා අපිට තෝරගැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ පෙට්ටිය අඳින්න ගමු. දැන් මේ පෙට්ටිය අපි අඳින්න ගන්නකොට සුළු කෝණයක් අපිට දක්නට ලැබෙන්නේ මේ මෙන්න මේ පැත්තේ. ඒ නිසා අපි මේ පැත්ත තමයි අපිට පෙට්ටියේ වැඩි කොටසක් අපිට තියෙන්නේ. අපි මේ පෙට්ටියේ උස කලින් බලන්න ඕනේ මේ අපි ඇඳගත්තේ බෝතලේ උස වගේ කී ගුණයක් එනවද කියලා. අපි සාමාන්‍යයෙන් බෝතලේ එකක් බැලුවහම බෝතලේ උස එක බැලුවහම පෙට්ටිය සාමාන්‍යයෙන් බෝතලෙන් භාගයක් විතර වගේ තමයි එන්නේ. ඒකට අපේ බෝතලේ උස මෙන්න මේ ප්‍රමාණයට වගේ තමයි දල වශයෙන් එන්නේ. එහෙනම් අපි පෙට්ටිය බෝතලේ උස වගේ භාගයක් නිසා මෙන්න මේ ප්‍රමාණයෙන් විතර පෙට්ටිය උස එනවා කියලා අපි සලකුණු කර ගැනීම සිදු කරන්න ඕනේ. ඊට පස්සේ බෝතලේට එහායින්ද පෙට්ටිය තියෙන්නේ මෙහායින්ද පෙට්ටිය තියෙන්නේ කියන එක අපි බලන්න ඕනේ. බෝතලේ පෙට්ටියට වඩා පිටිපස්සෙන් තියෙනවා නම් මේ බෝතලේ පාදම පෙට්ටියට වඩා පිටිපස්සට යන්න ඕනේ. කෙටි වෙන්න. මේ ආකාරයට. පෙට්ටිය ඉදිරියෙන් තියෙනවා නම් බෝතලේට වඩා ඉදිරියෙන් එන්න ඕනේ පෙට්ටියේ පාදම. එතකොට මේ ඔයගලන්ට ලබා දීලා තියෙන ද්‍රව්‍ය සම්පින්දණයට අනුව බෝතලයේ තියෙන්නේ පෙට්ටියට වඩා ඉදිරියේ. ඒ අනුව පෙට්ටිය ටිකක් පස්සට යනවා බෝතලයට වඩා. මෙන්න මේ හරියම වගේ තමයි ඒ රේඛාව අපිට ඇඳගන්න පුළුවන්. ඊළඟට අපි මේකේ ඉදිරියේ තියෙන සිරස් රේඛාව මෙන්න මේ කොටසට සමාන්තරව මෙන්න මේ ධාරයට සමාන්තරව තමයි අපි මේ සිරස් රේඛාවන් ඇඳගන්නේ. මෙන්න මේ විදිහට අපිට පෙට්ටියේ දල සැලැස්ම ඇඳ ගැනීමට පුළුවන්. ඊට පස්සේ මේකේ රෙදි කඩක් අපිට දීලා තිනවා. ඒකත් අපි මෙන්න මේ විදිහට සලකුණු කරගන්නවා. ඒකෙත් බලන්න හොඳට මෙන්න මේ බෝතලේ පාදමට ආසන්නයට වෙනකන් මේ පහළ රෙදි කොටස මෙන්න මේ ආකාරයට ඒ කොටස පැන්නේ. දැන් ඊළඟට අපිට තියෙන්නේ තැඹිලි ගෙඩිය අඳින්න. එතකොට අපිට සාමාන්‍යයෙන් අපිට ඕනනම් බලන්න පුළුවන් මේ පෙට්ටියේ තියෙන උස ප්‍රමාණයත් එක්ක තැඹිලි ගෙඩිය උස කොච්චර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වීදුරු බෝතලේ උස ප්‍රමාණය වගේ කී කුණියක් තැඹිලි ගෙඩිය උස ඉන්න පුළුවන්ද කියලා අපිට බලා ගන්න ඕනේ. පෙට්ටියේ උසට වඩා තැඹිලි ගෙඩියේ උස චුට්ටක් අඩු වගේ තමයි අපිට පේන්නේ. උස අඩුයි වගේ. ඒ නිසා අපි මේ පාදමට වඩා පොඩ්ඩක් උස අඩුවෙන් ගන්නවා. සමහර අය තැඹිලි ගෙඩිය අඳිනකොට මේකෙත් ගැටලුවක් තියෙනවා. සමහර අය මෙන්න මේ ධාරයෙන් මේ තැඹිලි ගෙඩිය ඇඳීම සිද්ධ කරනවා. මෙන්න මෙතන අලෝලව. තවත් සමහර අය මෙන්න මේ කොටස අඳිනවා. මේක ඉතාමත්ම ඒ කියන්නේ ගැටලුවක් වෙනවා. මේක විභාගයේදී ලකුණු දීමේදී ඔයාලට ලකුණු අහිමි වෙන අවස්ථාවක් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කොහොමද මේ තැඹිලි ගෙඩිය මේ පෙට්ටියේ උඩ මූණතේ පිහිටන්නේ කියන එක පිළිබඳව මන අවබෝධයක් පැවතිය යුතුයි. බොහෝ වෙලාවට මේ තැඹිලි ගෙඩිය දෙන්නේ මේ පෙට්ටියේ හරි මැද උඩ මතුපිට හරි මැද තමයි තැඹිලි ගෙඩිය පිහිටන්නේ. ඒ නිසා අපිට පුළුවන් පහසුවෙන්ම මෙන්න මේ ආකාරයට
රේඛාවක් ඇඳලා මේ ආකාරයට හරස් රේඛාවක් ඇඳලා මෙන්න මේ කැපෙන තැන තමයි අපේ තැමිලි ගෙඩියේ සහ පෙට්ටියේ උඩ පියන එහෙම නැත්නම් උඩ මූණත ස්පර්ශ වෙන්නේ මෙන්න මෙතන. අපි මෙන්න මෙතන ඉඳන් පෙට්ටිය උසට වඩා ටිකක් අඩුවෙන් තැමිලි ගෙඩිය උස ගන්න. දැන් අපි මේ ආකාරයට සලකුණු කරගත්ත අපේ තැමිලි ගෙඩිය සහ පෙට්ටිය ස්පර්ශ වෙන තැන පෙට්ටියේ උඩ මූණත ස්පර්ශ වෙන තැන. දැන් අපි මෙතන ඉඳගෙන තමයි අපි තැමිලි ගෙඩිය ඇඳීම සිද්ධ කරන්නේ. ඒතර මේ තැමිලි ගෙඩිය අඳිනකොටත් ඔයාලට පහසු ක්‍රමයක් තියෙනවා. සමහර වෙලාවට මේ ඉස්සරහා මේ කොටස මේකට කියනවා තැරිය කියලා. මෙන්න මේ කොටස සමහර අය හොඳට ඇඳලා ඇඳලා ලස්සනට ඇඳලා ඇඳලා මේ ටික අඳින්න යනකොටත් යම් ගැටලුවක් මතුවෙන කියන්නේ ගැටලුවක් මතුවෙනවා. ඒ අවස්ථාවේදී මොකද එතන වැරදිනවා. එතකොට ආයි මකනවා. එතකොට ඔයගලගේ කාලය ගොඩක් අපතේ යනවා. ඒ නිසා ඔයාලට කරන්න ඕනේ මේකේ දල සැලස්මක් ඇඳ ගන්න. මේ ආකාරයට අපි මෙහෙම රවුමක් කලින් ඇඳගන්න. තැමිලි ගෙඩිය අඳිනකොට මෙහෙම රවුමක් ඇඳගන්න. ඒක හරියටම රවුම තනි රේඛාවෙන් අඳින්න එහෙම කියලා නෑ. මේ වගේ ඔයාලට පුළුවන් කටු මේ දල සටහනක් විදිහට මේ වගේ රවුමක් ඇඳගන්න. ඊට පස්සේ මේක හරි මැද අපි සාමාන්‍ය ලකුණු කරගෙන මෙන්න මෙතනින් අපි තව ටිකක් ඉදිරියට ගන්නවා. අපි මොකද තැමිලි ගෙඩිය රවුම් හැඩයක් නෙමේ තියෙන්නේ. ඕවල් හැඩයක්. මෙන්න මේ ආකාරයට ඊට පස්සේ මෙන්න මෙතන කොටස මෙන්න මේ ආකාරයට මෙහෙම අපි ඇඳගන්න. ඊට පස්සේ මේ පිටිපස කොටසත් මෙන්න මේ ආකාරයට අපිට ඇඳගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තැමිලි ගෙඩිය තියෙන දල හැඩය අපිට මේ ආකාරයට ඇඳගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙ අඳින්න තියෙන්නේ බෝතලිය. බෝතලිය මම අර කලින් කිව්වා පෙට්ටියට වඩා ඉදිරියෙන් පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ බෝතලේ මේ පහළ කොටස පෙට්ටියේ මෙන්න මේ කොටසට මෙන්න මේ මේ අපේ ආධාරකය එහෙම නැත්නම් අපේ ඩ්‍රොවින් බෝඩ් එක ස්පර්ශ වෙන කොටසට වඩා ඉදිරියෙන් තමයි අපි බෝතලේ පාදම එහෙම නැත්නම් පහළ කොටස අපිට ඉදිරියේ පිහිටන ආකාරයට තමයි අපි ඇඳීම සිද්ධ කරන්න ඕනේ. ඉන් අනතුරුව අපි දැන් බලන්න ඕනේ මේ තැමිලි ගෙඩියේ උස එක්ක බෝතලේ කුමන ස්ථානයේද මේක මෙන්න මේ කොටස මෙන්න මෙතන හැඩය කැඩෙන්නේ කොයි කොටසද කියලා. එතකොට අපි සාමාන්‍ය ද්‍රව්‍ය සම්පීඩනය දිහා නැවත වරක් අපි බැලුවොත් තැමිලි ගෙඩියට වඩා ටිකක් පහලින් තමයි මේකේ ඒකාකාරව ගමන් කරන සිලින්ඩරාකාර හැඩය වෙනස් වෙන්නේ. එහෙනම් අපිට මෙන්න මේ වගේ කොටසකින් අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ස්ථානයක. අපි මේකෙදි කරන්නේ සම්පූර්ණයෙන් මෙහෙම රවුම් හැඩයක් මෙන්න මේ ආකාරයට මෙන්න මෙහෙම දකුණු කරගන්න. එතකොට මේක දෙපැත්ත බැලන්ස් වෙනවා. නැත්තම් අපි මේ පැත්ත විතරක් ඇඳගෙන මේ ආකාරයට මෙහෙම බෝතලේ ගොඩනගන්න ගියොත් වෙන්නේ මේක සමමිතික වස්තුවක් නිසා අසමමිතික බවට පත් වෙනවා. දැන් අපි මේ ආකාරයට උඩ රවුම් කොටස අපි ඇඳගත්තා. ඊට පස්සේ මෙන්න මේ රේඛාවට සමානව අපි දෙපැත්තේ මෙහෙම කොටස් දෙක ලකුණු කරගන්න බෝතලේ ඉහළට යන කොටස. හැබැයි මම හිතන්නේ මේ කොටස මේ බෝතලේ අපිට මේ ඇදී යුතු අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ අපි අඹකොලේ මේ උඩ කොටස වැහිලා තියෙනවා. ඔයාලා අඳිනවනම් මේක අඳින්න ඕනේ මෙතන සමාන කොටස් දෙපැත්ත සමානව බෙදාගෙන ඊට පස්සේ ඒකට සමාන්තරව මේ තින්දන් අපි මේ බෝතලේ ඉහළ කොටස ගොඩනගා ගැනීම සිදු කරන්න ඕනේ. නමුත් දැන් අපිට මේ දීලා තියෙන ද්‍රව්‍ය සම්පීඩනයට අනුව ඔයාලට ඒ කොටස පේන්නේ නැහැ. ඔයාලට පේන්නේ අඹ කොළය තමයි ඔයාලට හොඳින් පේන්නේ. මොකද අඹ කොළයට ඒ බෝතලේ ඒ කොටස ඉහළ කොටස වැහිලා ගිහිල්ලා තියෙනවා. දැන් අපි මේ අඹ කොළ එකින් එක ඇඳීම සිදු කරමු. අපි බෝතලේ ඉහළ කොටස මෙන්න මේ කොටස කියලා අපි සලකුණු කරගත්තා. දැන් මෙන්න මෙතනදී තමයි අපිට මේකේ ප්‍රධානම කොළේ අපි ඉදිරියට එන කොළේ ඇඳ ගැනීම සිද්ධ කරන්නේ. එහිදී නාරටිය ඔගොල්ලෝ කලින් ඇඳගත්තා වඩා හොඳයි. පෙට්ටියේ ස්පර්ශ වෙන මට්ටමට දක්වා මේ කොළේ දිගට එනවා. අපි මෙන්න මේ තැනටම අපි පොලේ ගන්නවා නාරටිය. මෙතන ඉඳන් අපි මේ පොලේ මේ ආකාරයට ඇඳ ගන්නවා.
කොලෙට් උස් පහක් උන් තැන් අපිට පුළුවන් මේ පැන්සලේ කේක වර්ණ මේ ටෝන භාවිතා කරලා ඇඳීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ වර්ණ යොදන ද්‍රව්‍ය සම්පීඩනය වෙන තත් අපේ චිත්‍රයට ඒ වගේ දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වර්ණය තමයි අපි මත කර පෙන්නන්න ඕනේ. ඒ නිසා දල සැලස්මක් මේ වගේ ලාවට ඇඳ ගැනීම තමයි වඩාත් සුදුසු වන්නේ. අපි මේ ආකාරයට නාරටි සලකුණු කර ගැනීම සිදු කරන්න ඕනේ. ඉන් අනතුරු අපි මේ පැත්තට ඇවිල්ලා තියෙන අනිත් කොලියක් මෙතන සලකුණු කරා. මේ තැඹිලි ගෙඩියත් එක්ක හොඳට බලන්න. තැඹිලි ගෙඩිය මැද්දෙන් අපි ඉරක් ඇඳුවොත් ඊට පොඩ්ඩක් මෙහෙන් තමයි ඒ කොලිය අවසන් වෙන්නේ. මෙන්න මේ වගේ කොටසක. අපිට එක පැත්තට තියෙන කොලියක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට. ඊයත් මේ වගේ දල සටහනක් විදිහට අපි අඳගන්න. අපි මෙන්න මේ ආකාරයට කොළ ටික සටහන් කරගන්නවා. ඒ කොළ සටහන් කරගන්නකොට මම නම් ටිකක් තදට ඇඳ ඔයාලට මේ පේන්න අවශ්‍ය නිසා. නමුත් ඔයාලා අඳිනකොට මේක පැන්සලෙන් ලා පැහැයෙන් තමයි මේක ඇඳ ගැනීම අවශ්‍ය කරන්නේ. නැත්තම් පාට කරනකොට ගැටලුවක් වෙනවා. මොකද විශේෂයෙන්ම දිසායන් කරන අයට මේක ගැටලුවක් වෙනවා. මොකද පාට වලට වඩා වැඩියෙන් පැන්සල් ඉර මතුවලා පේන්න පුළුවන්. එතකොට ඒකත් අපිට අවාසියක් වෙන්න පුළුවන්. ඒ නිසා හැම අවස්ථාවෙදිම ඔයගොල්ලෝ අවධාරණය යොක්තව මම කියනවා පැන්සල භාවිතා කරනකොට පැන්සලේ ලා වර්ණය තදට අඳින්න නැතුව ලාවට රේඛා එහෙම නැත්නම් ඒ හැඩතල සලකුණු කර ගැනීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට ලබා දීලා තින්නේ කැබැල්ලක්. මේකත් තැඹිලි ගෙඩියට යටින් තියලා තියෙන රෙදි කඩක්. ඒත් මේ ආකාරයට සලකුණු කරගමු. මෙන්න මෙතනදි තමයි මේ හැඩි අපි මෙහෙම කැඩෙන්නේ ඔය ආකාරයට. මේක සමහර වෙලාවට මල් සහිත රෙදි කඩක් දෙන්න පුළුවන් ඔයාලට. ඒ වගේම කොටු සහිත එකක්. මම දැනට ඔයාලට පහසුවට පාට කරගැනීමේ පහසුව සඳහා ඔයාලට මේ ක්‍රමවේද කියලා දෙන්න ඕන නිසා තනි වර්ණයේ රෙදි කඩක් තමයි තෝරාගත්තේ. පොඩ්ඩක් ඉස්සුණු ආකාරයට දක්වන්න. මොකද ඒක පෙට්ටියෙන් එහා පැත්තට වැටිලා තියෙන නිසා මෙන්න මේ තැන තැඹිලි ගෙඩියේ නටුව සමහරලාට මේ මෙහෙම කූරු දෙකක් වගේ තියෙන විදිහට ඔයගොල්ලන්ට ලබා දෙයි. ඒ වෙලාවේදී ඔයාලා ඔයාලගේ චිත්‍රය අලංකාර වෙන විදිහට තියෙන විදිහටම බලන්න නැතුව ඒක අලංකාරාත්මක විදිහට ඇඳගන්න ලකුණු ලබා ගැනීමේදී ඒ ආකාරයට ඇඳීම ඔයාලට වැදගත් වෙනවා. දැන් අපිට තියෙන්නේ ඩ්‍රොවින් බෝඩ් එක ඇඳ ගැනීම. මේකත් අනිවාර්යෙන්ම ඔයාලා අඳින්න ඕනේ. ඒ වගේම මේකෙත් අපි විශේෂයෙන්ම බලනවා පර්ස්පෙක්ටිව් කියන ගතිය අපි බලනවා. පර්ස්පෙක්ටිව් කියලා කියන්නේ ඈතට යනකොට කුඩා වෙනවා, ළඟට යනකොට විශාල වෙනවා. මේක ගොඩක් දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් මේක ඉතාමත්ම වැදගත් වෙන ඔයාලට ලකුණු ලබා ගැනීමේදී. දැන් අපි මේ ඇඳපු එකේ අනවශ්‍ය ඉරි ටික මකා ගන්න. දැන් අපිට ලබා දීලා තියෙන ද්‍රව්‍ය සම්පීඩනය අපි මෙන්න මේ ආකාරයට අපිට ලබා දීලා තියෙන කොළයේ එහෙම නැත්නම් තලයේ තුල අපි මේ ආකාරයට ගොනු කරගත්තා. දැන් ඔයාලට උත්තරපත්‍ර පරීක්ෂක තුමා පොතුමිය ඔයාලගේ මේ චිත්‍ර කියන්නේ ඔයාලගේ විභාගයට අඳින චිත්‍ර පරීක්ෂා කිරීමේදී ඔවුන් ප්‍රථමයෙන්ම බලන්නේ තමන් ඇඳපු චිත්‍රය තුල තලය තුල කොහොමද ඔයාලා මේ භාණ්ඩ ටික ගොනු කරගෙන තියෙන්නේ කියලා.
දැන් අපි ඇඳපු චිත්‍රය ගත්තොත් මේක තලය තුල නිවැරදිවම මේ ද්‍රව්‍ය ටික සම්පිණ්ඩණය කරගෙන තිබෙනවා. එහෙම නැත්නම් ගොනු කරගෙන තිබෙනවා. ඒ කියන්නේ බලන්න ඔයාලා මේකේ කිසිඳු කොලයක්වත් එහෙම නැත්නම් මේකේ ඩ්‍රොයින් බෝඩ් එකේ කොටසක් එහෙම නැත්නම් දැමිලි ගෙඩියේ පෙට්ටිය කොටසක්වත් මේ අපි තලයෙන් එහෙම නැත්නම් අපිට ලබා දීලා තියෙන කොලයෙන් පිටතට ගිහිල්ලා නැහැ. අඟල් කාලක වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා නම් තමයි වඩා හොඳ මේ ආකාරයට තීරුවක් තියෙනවා නම් වඩා හොඳයි. ඒක බෝඩර් එකක් විදිහට ඉරක් ගහලා සලකුණු කරගන්න අවශ්‍ය නැහැ. ඒකම අපි මේක ඇඳීම සඳහා මුලින්ම අපි ගත්තේ මේ තලය තුල වැඩියෙන්ම දැක ගන්න පුළුවන් නැත්නම් වැඩියෙන්ම උස තියෙන භාණ්ඩයක් තමයි අපි ආධාරක වස්තුවක් විදිහට තෝරගත්තේ බෝතලිය. අපි මේ බෝතලයේදී ප්‍රධාන මැද රේඛාව අපි ඇඳගත්තා. මේ රේඛාව තමයි දැනට මේක මම මකන්න නැතුව තියලා තියෙන්නේ. ඒ රේඛාව ඇඳගෙන ඒ රේඛාව ඉදගෙන තමයි අපි මේවා ලකුණු කරගත්තේ බෝතලයේ හැඩ කැඩෙන තැන. මෙතන සිලින්ඩරය අවසන් වෙන තැන. ඊළඟට බෝතලයේ කොච්චර උස එනවද කියන එක. ඊළඟට ඒක තුල ඉඳගෙන අපි මේ කොළවල දිග අපි කොළේ නිවැරදිව අඳින්න ප්‍රථම රේඛා ආකාරයේ මේ විදිහට සලකුණු කර ගැනීම සිදු කළා. ඊළඟට අපි මේ පෙට්ටිය අඳින කොටත් අපි මේ ඉරි මං ගොඩක් ඔයාලට ඇඳලා තියෙන්නේ ඒ අපි සලකුණු කරගත්ත ඒ රේඛාවන් තමයි මම මේ මකන්නට ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට දැන් තැඹිලි ගෙඩිය අඳිනකොට තැඹිලි ගෙඩියේ මම නිවැරදි ආකාරයට ලස්සනට එළිය අඳුර දක්වලා තිකේ ත්‍රිමාණ ගති පෙන්නලා මම ඇඳේ නෑ. මම ප්‍රථමයෙන්ම මේ වගේ රවුමක් ඇඳලා ඊට පස්සේ ඒකේ මූලික හැඩය තමයි ඔයාලට මම මේ විදිහට ඇඳලා පෙන්නේ. මේ ආකාරයට ඇඳගත්තත් ඔයාලට ඇති දල සරස්මක් මේ විදිහට ඇඳගන්න මේ ආකාරය. ඊට පස්සේ රෙදි කඩත් අපිට කිසි ගැටලුවක් නැතුව නිවැරදිව අපිට යොදා ගන්න පුළුවන්. ඒකේ ලොකුවට හිතන්න අවශ්‍ය නැහැ. ඊළඟට ඔයාලට තව මට පෙන්වන්න තිය අවශ්‍ය කොටසක් තියෙනවා. බොහෝ වෙලාවට ඔයාලට මේ පෙට්ටියක් ලබා දෙනකොට ඒක මේ සුදු පාට කඩදාසියකින් එහෙම නැත්නම් ලා වර්ණයකින් රෝස පාට ලා නිල් පාට ලා කොළ පාට වගේ වර්ණයක් සහිත කොළයකින් ඔතලා තමයි එහෙම නැත්නම් දවටලා තියෙන පෙට්ටියක් තමයි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒක මෙන්න මේ කොටස අපිට පේනවා. ඒකත් ඔයාලා නිවැරදිව ඔයාලගේ චිත්‍රය තුළ සලකුණු කර ගැනීම සිද්ධ කරන්න අවශ්‍යයි. මේ ආකාරයට සලකුණු කර ගැනීම සිද්ධ කරන්න. ඒකෙදිත් ඔයාලට යම් ගැටලුවක් මතුවෙනවා නම් මේකේ හරි මැද හොයලා මෙන්න මේ වගේ රේඛා ගහලා ඒකේ තුල තමයි මෙන්න මේ හරියෙන් තමයි බොහෝ වෙලාවට නැවුම් පාරවල් අපිට දක්නට ලැබෙන්නේ. ඊළඟට ඔයාලට විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ අපි අඳින මේ ඩ්‍රොවින් බෝඩ් එකේ ඒ වගේම පෙට්ටියේ අපිට ලබා දීලා දින ඒ වගේ තවත් අපිට හතරස් හැඩ ලබා දීලා තියෙනවනะ ඒවෙත් ඈතට යනකොට පුඩා වෙන විදිහටත් ළඟට එනකොට විශාල වෙන ආකාරයටත් ඇඳ ගැනීම සිදු කරන්න ඕනේ. අපි ඒකට කියනවා පර්ස්පෙක්ටිව් කියලා. මේ ලක්ෂණي අනිවාර්යෙන් විභාග උත්තර පත්‍ර පරීක්ෂකයා අනිවාර්යෙන්ම බලනවා. ඒක ඔයාලගේ නිර්ණායකයක්ද වෙනවා. ඊළඟට මේ භාණ්ඩවල නිවැරදි පරිමාණයක් තියෙන්න ඕනේ. මේ පරිමාණය බලන්න මම ඔයාලට අඳින වෙලාව ඉඳන්ම මම ඔයාලට නිතර නිතර කිව්වා බෝතලයේ උස වගේ කී ගුණයක් පෙට්ටියේ උසද? පෙට්ටි එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පෙට්ටියේ උස වගේ කී ගුණයක් බෝතලයේ උසද කියලා ඒවා කලින් අපි සලකුණු කර ගැනීම සිදු කරන්න ඕනේ. ඒක අපිට නිවැරදිව පරිමාණයට සහ තලය තුළ මේ භාණ්ඩ ටික විහිදුවා ගැනීමට ගොඩක් අපිට වැදගත් වෙනවා. ඒ ආකාරයට මිනුම් අරගෙන ඇඳීමේ මම ප්‍රථමයෙන්ම බෝතලේ ඇඳගත්තා. ඊට පස්සේ බෝතලේ උස වගේ කී ගුණයක්ද පෙට්ටියේ තියෙන්නේ කියලා ඒක සලකුණු කරගත්තා. ඉන් අනතුරුව පෙට්ටි උස වගේ කොපමණ ප්‍රමාණයක් තැඹිලි ගෙඩියේ උසද කියන එක තමයි ඊළඟට අපි සලකුණු කරගත්තේ. ඒ රේඛා තමයි ඔයාලට මේ දැක ගන්න ලැබෙන්නේ. පහල අවසානයේ මෙන්න මේ ආකාරයට තමයි ඔයාලගේ පෙන්සිල් ඩ්‍රොවින් එක එහෙම නැත්නම් පෙන්සලෙන් මේ ද්‍රව්‍ය ටික සලකුණු කර ගැනීම සිදු කිරීම කළ යුතු වන්නේ. ඉතින් අද පාඩමින් තමාට ලබා දෙන ද්‍රව්‍ය සමූහය නිර්ණායකයන්ට අනුකූලව නිවැරදිව පෙන්සල් රේඛාව භාවිතයෙන් ගොනු කරගන්නා ආකාරය කියලා දුන්නා. ඒ වගේම තමයි මීළඟ වීඩියෝ පාඩමින්
මෙම පාඩමේ දෙවන කොටස එනම් පැන්සලෙන් අඳින ලද ද්‍රව්‍ය සම්පිණ්ඩනය නිවැරදිව නිර්ණායකයන්ට අනුකූලව ලකුණු උපරිමයෙන් ලබා ගැනීමට හැකිවන අයුරින් වර්ණ ගන්වන ආකාරය කෙටි ක්‍රම මගින් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මෙම පාඩම ලබා ගැනීම සඳහා ඔයාලා තාම මගේ විශ්ව රූ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එවිට එම පාඩම ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සියලු දෙනාටම නිරෝගීම ජයග්‍රහණින් පිරි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.